දැසනක් දරුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ PowerPoint presentation එකක් කොහොමද හදන්න කියලා නිර්මාණය කරන්න කියලා. ඉතින් මෙතනදී PowerPoint presentation කිව්වහම Microsoft ලගේ තමයි PowerPoint කියන එක දැන් වෙනකොට. ඉතින් නමුත් ඔයාලා දන්නවා presentation software තියෙනවා like Open Office, Impress එක ඒ වගේම online ගියාම ඔයගලන්ට විවිධාකාරයේ software අපිට හොයාගන්න පුළුවන්. නමුත් ඔයාලට මම මේ වීඩියෝ එකේදී Microsoft PowerPoint වලින් තමයි පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් මෙතනදී අපි බැලුවොත් චුට්ටක් මේ තියෙන Microsoft සමාගමේ මේ PowerPoint වල evaluation එක නැත්තම් මේ ආපු ගමන් මාර්ගය මෙතෙන්දී ඔයගලන්ට පේනවා Microsoft සමාගමෙන් මිලදී ගන්න කලින් මේක 1987 දී නිර්මාණය කරන්නේ ඊට Apple Macintosh සඳහා. ඉතින් ඒත් එක්කම මේ පිළිබඳ වැඩි විස්තර ඔයගලන්ට අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් ඇත්තටම හොයා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒක මෙතනදී ඔයාලට පේනවා ඇති 88 ඉඳලා Microsoft සමාගම ඒගොල්ලන්ගේ ඔෆිස් පැකේජ් එකත් එක්ක ඊළඟට සම්බන්ධ කරලා මේ PowerPoint එක ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා 99 අගභාගයේ වගේ ඉඳලා අර pie chart එකයි එකම තැඹිලි පාට ලාක්ෂණික ඒ විදියට මේ දක්වා ඇවිල්ලා තියෙනවා. මේ PowerPoint presentation කියන සාමාන්‍යයෙන් අපි PowerPoint එකක් අඳුරගන්න එක්වරම මේ icon එකෙන් තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මේ මෙතනදී Microsoft සමාගමේ Microsoft PowerPoint කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒකම මේ බලන්න ඇයි අපි PowerPoint පාවිච්චි කරන්නේ තව ඇයි අපි presentation software එක පාවිච්චි කරන්නේ. ඔයගලන්ට පේනවා මෙතන ලොකු audience එකට පැහැදිලි කිරීමක් කරන්න අපිට ඒ වගේ ඩිජිටල් ස්ක්‍රීන් එකකට අපිට බොහොම පහසුවට මේක හදාගන්න පුළුවන්. නමුත් මුල් කාලේදී ඇත්තටම මේක ඉදිරිපත් කිරීම මෘදුකාංග කියන ඒවා නිර්මාණය කරගත්තේ බිස්නස් මීටින්ස් වලට. ඒ කියන්නේ බිස්නස් ඇනලයිසිස් වලද බිස්නස් ෆෝකාස්ටිං ඒ වගේ දේවල් වලදී. ඒ කියන්නේ චාර්ට්ස් පෙන්වන්න විවිධ ඒ කම්පැරිසන්ස් කරන්න ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරේ. නමුත් අද වෙනකොට ගොඩාක් දේ සඳහා මේ PowerPoint නැත්නම් මේ ඉදිරිපත් කිරීම මෘදුකාංග කියන එක පාවිච්චි වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මම මේතනත් උගලන්ට මේ කරලා තියුනේ PowerPoint එකක්. අපි බලමු PowerPoint කොහොමද උගලන්ගේ machine එකෙන් open කරගන්න කියලා. ඔයාලට පේනවා මෙතන මගේ desktop එකේ PowerPoint icon එක තියෙනවා. ඒක උඩ double click කරලා අපිට open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ start button එකට ගියාමත් අපිට Microsoft Office කියන එක යටතේ මේ මෘදුකාංගය හොයාගන්න පුළුවන්. එතන Microsoft Office යටතේ ඔයගලන්ට පේනවල තැඹිලි පාට icon එක අනිත් Office package එකේ තියෙන software වලට නැහැ. වෙනත් colors තියෙන්නේ. මෙතන මේ තැඹිලි පාට තියෙන්නේ Microsoft Office PowerPoint කියන එකට. ඊට අමතරව දැන් මම මේ කරලා තියෙන දේ මගේ task bar එකේ මම pin කරලා තියාගෙන තියෙනවා. ඒකෝට මට නිතර පාවිච්චි කරන්න ඕන වෙන හින්දා මම මේක pin කරලා තියාගෙන තියෙනවා. ඊට අමතරව අපිට මේක හොයාගන්න බෑ කොහෙත් තියෙන කිසිම ගැටලුවක් නෑ. ඕනෑම මෘදුකාංගයක් අපේ පරිගණකයේ ගබඩා කරලා තියෙන දෙයක් අපිට මේ සර්ච් එකට ගිහිල්ලා ටයිප් කරලා හොයාන්න පුළුවන්. ඉතින් මෙතන මම PowerPoint කියලා ටයිප් කරනවා. අන්න PowerPoint ටයිප් කරනකොටම power කියලා ටයිප් කරනකොටම මේක ඉදිරිපත් කරනවා. තව suggestions තියෙනවා, තව apps තියෙන්නේ මොනවද කියලා. මට අදාළ දේ මට මේක උඩ click කරලා open කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි මම තව දෙයක් පෙන්වන්නම්. අපිට පුළුවන් file new කියන එකට යන්න. ගියාම ඕගොල්ලන්ට පේනවා මෙතන blank presentation කියන එක තමයි මගේ select කරලා තියෙන්නේ. නමුත් මීට අමතරව මෙතන ඔයගලන්ට පේනවා install templates කියලා තියෙනවා. මේක template එකක්. ඒ කියන්නේ අපි යම්කිසි PowerPoint presentation එකක් හදනවා. ඒකට අවශ්‍ය විවිධ slides අපි PowerPoint presentation එක slides කියලා කියන්නේ. ඉතින් මේ slides automatically backgrounds වෙනස් වෙලා එහෙම හරි ගැස්සලා තියෙන ඒවා තමයි මේ templates කියන්නේ. ඒ කියන්නේ හරි ගැස්සපු භාගෙට හදපු එකක් තියෙනවා. අපිට තියෙන්නේ අපේ අවශ්‍ය details ටික enter කරන්න විතරයි. අපිට ඒක plan කරන්න පුළුවන්. අපිට ඕන මේ classic photo album එකක් photos දාලා එහෙම කරන එක. ඒ වගේ එකක්ද introducing PowerPoint 2007 කියලා එකක් තියෙනවා. ඊළඟ contemporary photo album කියලා එකක් තියෙනවා. pitch book කියලා. ඉතින් මේ වගේ එකකින් අපිට කැමති එකක් තියෙනවා. මම උදාහරණයකට මෙන්න මේ contemporary photo album කියන එක ගන්න. එතෙන්දී create කරන බටන් එක press කරා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් photos දාන album එකක් මේ විදිහට අපිට
සාම්පල් එකක් දීලා තියෙනවා මේ තැන් වලට අපේ පින්තූර දාලා මේක හදා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ටෙම්ප්ලේට් එකක් කියලා කියන්නේ අපිට අපේ දේවල් එතනට එන්ටර් කරලා අපිට උදව්වක් විදියට ගන්න පුළුවන් එකක්. හරි. ඉතින් අපි බලමු මේකේ තව මෙතන නිව් වර්ල්ඩ් ගියාම තව තියෙනවා මේකේ ඉන්ස්ටෝල්ඩ් තීම්ස් කියලා තියෙනවා. ඉතින් තීම් එකක් ඕන නම් අපිට මේ විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා වුණත් ඩිසයින් එක මේ තීම් එක සිලෙක්ට් කරන්න පුළුවන් අපිට ප්‍රසන්ටේෂන් එක ඇතුළට ආවට පස්සේ වුණත්. ඊට අමතරව මයි ටෙම්ප්ලේට්ස් මට ටෙම්ප්ලේට්ස් හරි ගස්සලා සේව් කරලා තියාගන්න පුළුවන්. දැන් මෙතන මම එහෙම ටෙම්ප්ලේට්ස් හදලා නැහැ. ඊළඟට අපිට ඕන නම් Microsoft Office online ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහ අපිට කැමති ඒ කැටගරි එක යටතේ මේ ටෙම්ප්ලේට් එකක් තෝරා ගන්නත්. මම ඉතින් බ්ලැන්ක් ප්‍රසන්ටේෂන් කියන එකටම යනවා මේකෙදි. එතකොට ඔන්න විදිහට බ්ලැන්ක් එකක් මට එනවා. මෙතන පළවෙනි දේ ඔයාලා ප්‍රසන්ටේෂන් එකක් කරද්දි කරන්න ඕන දේ ඔයාලා කන්සිඩර් කරන්න ඕන කාටද මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ. නැත්තම් ඔයාගේ ඕඩියන්ස් එක කවුද කියන එක. එතකොට ඕඩියන්ස් එක අඳුනාගත්තට පස්සේ ඒ කරන දේ මොකක්ද, ඒකට සුදුසු ආකාරය මොකක්ද කියන එක ඩිසයිඩ් කරලා ඉන්න ඕනේ. ඒවත් එක තමයි ප්‍රසන්ටේෂන් එක හදන්න ඕනේ. දැන් මෙතනදී ප්‍රසන්ටේෂන් එක හදන මේ සොෆ්ට්වෙයාර් එක ඉච්චර අමාරු නැහැ. නමුත් අර ඩිසයින් කරන එක නැත්නම් මේක නිර්මාණය කරන එක ගැන පොඩ්ඩක් හිතලා තමයි තමන් නිර්මාණය කරන්න ඕන. මෙතනදී මම යනවා මේ හෝම් බටන් එකේ ඉන්නේ මම. ඔයගලන්ට පේනවා මෙතන ටැබ්ස් ටිකක් තියෙනවා. මේ ටැබ්ස් වල හෝම් එකේ අපි ඉන්නේ. I think ඒකම ඔව් මම මේකේ හොඳයි. මෙතනදී ඔයාලට පේනවා අපි ඉන්නේ හෝම් බටන් එකේ කියලා. ඉතින් හෝම් බටන් එකේදී ඔයාලට පේනවා මෙතන අපිට ස්ලයිඩ්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඒකම ස්ලයිඩ් ලේඅවුට් කියලා එකක් තියෙනවා. ඊට කලින් මම මේකට ඩිසයින් එකක් දැන් මං කියන්නේ ටෙම්ප්ලේට් එකක් අපිට දාගෙන ඉන්න පුළුවන් කියලා. මුලින්ම අපි ටෙම්ප්ලේට් එක එමු නැත්නම් ඩිසයින් එක මේකට ඇඩ් කරගෙන යන එක වැඩිය හොඳයි. ඉතින් මං ඩිසයින් කියන තැනට යනවා. ඩිසයින් එකට ගියාම ඔයාලට පේනවා අර ඉස්සෙල්ලා පෙන්නපු ඒ ඉන්ස්ටෝල් තීම්ස් කියන ඒවා මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් තීම් එකක් මට තෝරගන්න පුළුවන්. තීම් එක තෝරනකොට මට මේ සයිඩ් එකේ තියෙනවා කොහොමද ඒ තීම් එකේ කලර්ස්, ඒ කියන්නේ ෆොන්ට් කලර් එක කොහොමද පේනවනේ. අර ඉමේජ් එකේ කලර් එක පවා වෙනස් කරන්න අපිට පුළුවන් මෙතනින් තෝරගෙන. ඉතින් ඔයාට ඕන නම් තමන්ට මේ ඇතුලේ තියෙන මේ එක එක ඒවට එන කලර්ස් පවා මේකට ගිහිල්ලා කස්ටමයිස් කරන්න පුළුවන්. අලුත් තීම් කලර් එකක් සෙලෙක්ට් කරලා ඒක හරි ගස්සන්නත් පුළුවන්. තීම වෙනස්කම තමන්ට කැමති විදියට කරන්න පුළුවන්. කොම ෆොන්ට්ස් වල කලර්ස් එන විදිය, ෆොන්ට් එක මොකක්ද කියන එක අපිට මෙතනින් තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඉෆෙක්ට්ස් කොහොමද කියන එක වුණත් අපිට මෙතන බිල්ඩින් ඉෆෙක්ට්ස් කියන ඒවා වුණත් අපිට වෙනස් කරලා මේකට අදාළව හරි ගස්ස ගන්න පුළුවන්. තීම් එකට අදාළව වෙනස්කම් කස්ටමයිස් කරගන්න පුළුවන්. තීම් එක හැමම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ඇතුළට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. එකම මෙතනදි මේ බෑක්ග්‍රවුන්ඩ් ස්ටයිල්ස් කියන එක අපිට ওই විදිහට ගිහිල්ලා වෙනස් කරගන්න පුළුවන්. ඒ ඒකම මේකේ තියෙන හයිට් බෑක්ග්‍රවුන්ඩ් ස්ටයිල් කියලා අපිට ඕනනම් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන ස්ටයිල් එක නැති කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වගේම බෑක්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ ගිහිල්ලා අපිට ඒ ආයමත් මේ බෑක්ග්‍රවුන්ඩ් එකේ කලර්ස් ඒ තියෙනවා අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. මම ඒ කස්ටමයිසේෂන් එක මෙතෙන්දි කරන්නේ නැහැ. මේ වගේ ස්ලයිඩ් එකට ඩිසයින් එකක් තෝරගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟ අපේ වැඩ ටික කරන්න යන්න. ඒකම මෙන්න මෙතනදි මම ඔයාලට පෙන්නන්නම් page setup කියලා එකක් තියෙනවා. අපිට පුළුවන් page setup dialog box එකට යන්න. අපිට මේ presentation එක ඉදිරිපත් කරන්නේ මොන ප්‍රමාණයෙන්ද කියන එක මෙතන තෝරන්න පුළුවන්. ඉතින් මෙතනදි ඔයාලට පේනවා slide sized 4 on screen show එකක් 4 to 3 කියනක. ඒ කියන්නේ අපි පරණ machines වලට ගත්තම අර වැඩිය ස්ක්‍රීන් එකේ දිග පළලේ ලොකු වෙනසක් නැති ස්ක්‍රීන් එකට තමයි අපිට මේක කරන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් 16 9 දැම් වගේ අපි ලැප්ටොප් එක වගේ දෙකට ඒකම 16 10 කියන එක
එකම අපිට ඕන නම් letter paper එකට A4 A3 එකම 35 mm slides අපි slide show කරන ඒ machine එකට උනත් අය අවශ්‍ය විදියට අපිට හරි ගස්ස ගන්න පුළුවන්. එහෙම නැත්නම් overhead project එකකට නැත්නම් banner එකක් custom ওই විදියට අපිට customize කරලා අපිට ඕන size එකට උනත් මේකේ හදා ගන්න පුළුවන්. ඉතින් මම 43 කියන කේමම තියෙන්න අරිනවා. නමුත් අපි දැන් අලුත් එකකට කරනවා නම් 16 by 9 කියන එක අපිට තෝරා ගන්නත් පුළුවන්. එක මෙතන මේ විදියට අපිට customize කර ගන්න පුළුවන්. Number slide from ඒ කියන්නේ number කරන්න slide එක එකේ ඉඳලා number කරන්න නැත්නම් අතරමැදි number එක ඉඳලා number කරන්න කියන එකත් මෙතෙන්දී අපිට set කරන්න පුළුවන්. ඒකම orientation එක. අපිට මේ portrait විදියට දැක්කනේ වෙනස් කරපු ගමන් ඒ කියනවා portrait කියන්නේ අපි ගත්තාම දිගට වඩා උස වැඩි. ඒ වගේ portrait view එකට යන්න පුළුවන්. දැන් මෙතනින් උනත් මේ page setup එකට නොගි මෙතනින් උනත් අපිට ඒක කරන්න පුළුවන්. landscape view එකේ තියෙනවා මම මොකද අපේ සාමාන්‍ය අපි පාවිච්චි කරන්නේ landscape view එක. අපිට ගොඩක් විස්තර පෙන්වන්න පුළුවන් landscape view එක පාවිච්චි කරාම. portrait එක අපි විශේෂ අවස්ථාවක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. හරි. අපි දැන් මෙහෙම තියාගෙන home එකට යනවා. අපේ presentation එක කරන්න මේකට slides add කරන්න කොහොමද කියලා බලමු. presentation එකදී අපිට තියෙන slides කියලා අපි කියනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා slides මේ එකින් එක අපිට add කරනවා මේ පැත්තේ මෙතන වම් පැත්තේ පෙන්වනවා list එකක් විදියට. ඒකේ type කරනවා අපිට මේ විදියට outline එකක් විදියට type කරන ටික විතරක් බලන්න පුළුවන් ඒ විවිධ අනිත් දාන පින්තූරේ දේවල් එක. දැන් මෙතනදී ඔයාලට පේනවා මම slide එක automatically ඇවිල්ලා තියෙනවා. click to add title click to add subtitle කියලා title එක මේ new slide කියන තැනට ගිහිල්ලා අපි මේ down arrow එක click කරොත් මෙතන ඔයගලන්ට පේනවා ඒ slide layouts නැත්නම් පිරිසැස්ම කියලා අපි කියනවා slide එකේ සැකැස්ම. ඉතින් මේ title slide කිව්වම අපි සාමාන්‍යයෙන් ඒක දාන්න ඕන කියලාම නියමයක් නැහැ. සාමාන්‍යයෙන් අපි පළවෙනි slide එක විදියට මේ title slide එක පාවිච්චි කරනවා. ඒකම title and content මේ දීලා තියෙන්නේ මේ ආකාරයට තමයි මේ templates අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. ඒකම ඔයාලට දැන් මේක දැම්මට පස්සේ දැන් මම slide එකක් තෝරනවා කියන්නේ ඊළඟ slide එක ඕන new slide එක add කරා මේ විදිහට. හැබැයි මේක දැම්මට පස්සේ මට හිතෙනවා මෙතනට මට ඕන මෙහෙම slide එකක් නෙවෙයි layout එක වෙනස් වෙන්න ඕන කියලා. කිසිම ගැටලුවක් නැහැ. අපිට මෙන්න මේ තියෙන layout කියන තැනට ගිහිල්ලා layout එක අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම වෙනස් කරපු එක reset ගිහිල්ලා ආපහු මට ඒ වෙනස්කම් කරපු ටික අපව වෙනස් හරි ගස්ස ගන්න පුළුවන්. ඩිලීට් කරලා slides ඩිලීට් කරන්න පුළුවන්. නැත්නම් මේකුල right mouse button click කරලා උනත් අපිට ඩිලීට් කියන එක reset කියන එක layout එක වෙනස් කරන එක ඒ දේවල් කරගන්න පුළුවන්. ඒකම මේකේ background එක වෙනස් කරන එක දැන් මේ design එක ඔයගොල්ලෝ දැක්ක අපි design එක තෝරලා දැන් මීට අමතරව background එක වෙනස් කරන්න හැමත් පුළුවන් අපිට. හරි. අපි බලමු මේකේ type කරලා කොහොමද මේක type කරන්න කියලා. හරි හිතන්න මම ඔයගොල්ලන්ට history of computer ගැන තමයි කරන්න යන්නේ presentation එක කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම excuse ඔය විදිහට මම type කරනවා මගේ title එක. ඒක ඊට පස්සේ subtitle කියන එක ඒක අත්‍යවශ්‍යම නෑ දාන්න. ඉතින් මට මේක මේ විදිහට ඔයාලා දකින්න ඉතින් මම කතා කර කර ඉන්න ගම මේ වෙනස් කරන slide එක මට ඕන විදිහට customize කර ගන්න පුළුවන්. මේ subtitle කියන එක දාන්න අවශ්‍යම නැහැ. ඔයාලට ඕන නම් අතන අපිට දාන්න පුළුවන් මේක කරන්නේ කවුද? මේ presentation එක කරන්නේ කවුද කියලා වගේ පැහැදිලි වෙන්න අපිට දාන්න පුළුවන්. නැත්නම් company name එක ඒ වගේ දාන්න පුළුවන් අපිට. දැන් කරන කෙනා පුද්ගලයාගේ නමක් එහෙම මෙතන අපිට type කරන්න පුළුවන්. ඒක නොදැම්ම කියලා ගැටලුවකුත් නැහැ. ඉතින් මෙන්න මේ විදියට අපිට type කරන්න පුළුවන්. අපිට ඕන විදියට ඒක ගෙනහිල්ලා තියා ගන්න පුළුවන් අපිට අවශ්‍ය තැනක. ඉතින් මේකට තව මට හිතෙනවා මේකට පින්තූරයක් insert කරගත්තනම් හොඳයි කියලා. එහෙමනම් පින්තූරයක් insert කරන්න මට යන්න පුළුවන් insert කියන එකට. අපේ මේ slides වලට පින්තූර insert කරන්න insert කියන එකට ගිහිල්ලා picture කියන එකට ගිහිල්ලා මට පුළුවන් මං අරගෙන තියෙන පින්තූරයක් මොන හරි ඒ කියන්නේ මගේ කම්පියුටර් ඇතුලේ තියෙන පින්තූරයක් මේ විදිහට තෝරලා අරගන්නත් පුළුවන් මට මෙතෙන්ට. අපි
මේ වගේ එකක් ගමු. ඔයාලට පේනවා මේ පින්තූරේ ගොඩක් ලොකුයි. අපිට මේ පින්තූරේ පුඩා කරන්න ඕන නම් මට පුළුවන් මේ පින්තූරේ ගාවට ගිහිල්ලා මේ පින්තූරේ සිලෙක්ට් වෙලා තියෙන වටේට මේ විදිහට ඩොට්ස් ඇවිල්ලා තිනවා කියන්නේ. උඩ උගුල්ලන්ට පේනවා දැන් picture tools format කියලා එකක් ඇවිල්ලා තිනවා. මේ පින්තූරේ සිලෙක්ට් නොකරලා තියෙන වෙලාවේ එහෙම ටැබ් එකක් එන්නේ නැහැ. PDF element කියන විදිහට මෙතන එන්නේ නැහැ. ඉතින් මට මේ කොටට ගිහිල්ලා ආයෙම යන්න පුළුවන්. format කියන කොට click කරාම මෙන්න crop කරන්න අපිට එනවා. අපිට මේක කපන්න පුළුවන්. මේ වටේ තියෙන ඇවිල්ලා තියෙන ඒ පොඩි කොටස් වලින් ගිහිල්ලා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය විදිහට මේක කපා ගන්න පුළුවන්. ඉතින් කපාගෙන ඔන්න ඔය විදිහට හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් දැන් මේක මේ මේ මීට අමතරව අපිට මේකේ පුළුවන් මේ brightness එක වැඩි කරන්න. එනවාද brightness එක වැඩි කර ගන්න පුළුවන් අපිට. නෝමල් තියන්නත් පුළුවන් නැත්නම් චුට්ටක් brightness අඩු කරගන්න වැඩි කරගන්න අපිට පුළුවන්. ඊළඟට contrast එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට. වඩා පැහැදිලි කරගන්න පුළුවන් contrast එක වැඩි කරලා. මොනවට වඩාමත් කරන්න එපා. ඔය විදිහට කරගන්න පුළුවන්. ඊළඟට ඒකම ඔයාලට පේනවා මේකට ගිහිල්ලා මම ආයෙම පේනවා recolor. ඉතින් මේ image එක ඔයාලට ඕන නම් color එක පොඩ්ඩක් වෙනස් කරගන්න recolor කරන්නත් පුළුවන් මට. පේනවනේ මේ recolor කරන්න පුළුවන් අපිට වෙනස් වෙන්න ඕන කියලා හිතනවා අපේ presentation එක අනුව. එක more variants කියලා තියෙනවා අපිට තව variants විවිධාකාරي ගන්න පුළුවන් මෙතනදී ගිහිල්ලා. Transparent set transparent color කියන්නේ අපි ගත්ත image එකේ තියෙනවා නම් white spaces ඒ වගේ වෙලාවකදී අපිට set transparent color කියන මේක click කරලා ගිහිල්ලා white spaces උඩ click කරා නම් ඒක නැතුව යනවා. මෙතනදී මම ඊළඟ slide එකට ගියා එක අපි අපෝ ගිහිල්ලා බලමු. මෙතන format එකට ගියා, reset color එකට ගියා, transparent එකට ගියා. transparent එකට ගිහිල්ලා මම මෙන්න මේ විදිහට select කරනවා. පොඩ්ඩක් පේන්නේ නැති මෙතන ඒ තිබුණ නිල් පාට කලයක ගියා. ඉතින් ඒ වගේ අපිට කරන්න පුළුවන්. හැබැයි අපි මොනවම හරි වෙනස්කම් කරපුවම අපිට හිතනවා මේක හරි නෑ කියලා. කිසි ගැටලුවක් නෑ. reset picture ගිහිල්ලා reset කරාම එයා reset වෙනවා. දැන් මේක reset වුණා size එකත් එක්කම. පේනවනේ? මම crop කරපේ ඔක්කොම ඒව නැතුව ගියා. ඉතින් මට ආපහු පුළුවන් මෙතනට ගියා. මට ඉක්මනට මේ crop කරගන්නවම crop කරා විතරක් නෙමෙයි මේ image එකේ size එක මම පොඩ්ඩක් වෙනස් කරා. ඒකත් මම කරනවා මෙතනට ගිහිල්ලා. මේ image එක ගොඩක් ලොකු හින්දා ওই විදිහට මට පොඩි කරගන්න පුළුවන්. ගෙනහිල්ලා මගේ slide show එකට මගේ slide එකට අවශ්‍ය තැනට මම දාගන්න. දැන් මේ මම පෙන්වුවේ image එකක්. දැන් picture එකක් ගන්න එක. ඒකම ඔයාලා දකින්නේ නැති මම මේ වෙලාවේදී මෙන්න මේ දකුණු පහළ කෙළවරේ තියෙන zoom option එක. අපිට මේ slide එක විශාල කුඩා කරලා ගන්න පුළුවන්. එන්නේ ඒක option එක පාවිච්චි කරා. ඒකම අපිට මෙතනදී මෙන්න මේ ribbons ඒ කියන්නේ මේ අපි tabs වලින් මේවා click කරාම අපිට මේ ඒවයි tab එකේ තියෙන options ඉස්සර අපිට menus කියලා අපි මේ options තියෙන මේ කොටසක් එනවනේ මේකත් මෙතනින් අයින් කරලා ඉවත් කරලා මේ area එක අපි වැඩ කරගෙන යන area එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ down arrow එක උඩ click කරාම ඔයාලට පේනවා මෙතන තියෙනවා minimize the ribbon කියලා එකක්. ඒක උඩ click කරාම අර ribbon එක minimize වෙනවා. ඒතකොට අපේ working area එක වැඩි වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට මේ තැනට ගියාම ribbon එක අපිට පේන්න එනවා. අපි ආයෙ අයින් වුණාම ribbon එක අයින් කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී ribbon එක ආයෙ මෙතනට තියාගත්තා. මට මේක වැඩ කරගෙන යන්න පහසු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට picture එකක් දාන්න පුළුවන්. ඊළඟට මට ඕන නම් picture එක මේ පැත්තට මෙහෙම set කරන්නත් පුළුවන්. ඒකේ අපිට අපේ presentation එකේ අපි කරන් හිතන් ඉන්න විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. හරි දැන් හිතන්න මට මේක මේ විදිහට කරන්න ඕනේ කියලා. ඔන්න ඔය විදිහට මට set කරගන්න පුළුවන්. ඉතින් මම මේක තව චුට්ටක් පුඩා කරගන්නවා. මට පේන විදිහට මේක සම්පූර්ණයෙන්ම ඔය විදිහට මට අවශ්‍ය නම් ඔතන set කරගන්න පුළුවන්. හිතන්න මට තව මේකට image එකක් ඕන. මේක තියෙනවා office package එකේ clip art කියලා එකක්. මේ insert ගියාම උගලන්ට පේනවා clip art කියලා. එතකොට මේ clip art වලට ගියාම උගලන්ට දකුණු අත පැත්තෙන් එනවා පොඩි මේ
search කරන්න. දැන් මම computer කියලා මෙතන already type කරලා තියෙනවා. computer කියලා go කියන්න කලින් searching. කොහෙද අපි search කරන්නේ? මට කියන්න පුළුවන් everywhere කියලා. එහෙම නැත්නම් මම කියනවා my collection, office collections කියන එක මේ computer ඇතුලේ. web collection කිව්වොත් internet එකේ තියෙනවත් ඒත් search කරලා අපිට මෙතන පෙන්නනවා. ඊළඟට media types මොනවද? clip art, photographs, movies, sounds. ඉතින් movie sounds උත් මන් තියෙනවා. එහෙම නැත්නම් මට movie sounds මෙතනින් අයින් කරන්න පුළුවන්. අයින් කරලා මම මේකේ go කියන බටන් එක press කරනවා. go බටන් එක press කරාම මෙන්න මේ විදිහට අපේ computer එක ඇතුලේ තියෙන clip arts ටික මේ විදිහට මට පෙන්වනවා. ඉතින් මේකෙන් මම මේ clip art එක තෝරගන්නවා. ඔන්න ඔය විදිහට මට ලැබෙනවා මෙතනට. ඉතින් මේ clip art එකේ ඔයාට පේනවා මේ මේ පැත්තට ඉන්න කෙනෙක් තියෙනවා. මට උන් නම් මේක අනිත් පැත්තට හරවන්නත් පුළුවන්. ඒකත් මම පෙන්වන්නම්. මම clip art එක copy කරනවා. අපෝ paste කරනවා. මට දැන් clip arts දෙකක් තියෙනවා මෙතන. ඉතින් මේ දෙවෙනි clip art එක මට උන් අනිත් පැත්ත හරව ගන්න කියලා දැන් format වලට ගියාම rotate එහෙම නැත්තම් මෙතන තියෙනවා flip කියලා. flip horizontal කිව්වම දැක්ක නේද? අනිත් පැත්තට තියෙන පුළුවන්. flip vertical කිව්වම upside down. ඉතින් rotate 90 degrees, rotate right 90 degrees ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන්. මම horizontal flip එක ගන්නවා. ඊට අමතරව ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ තියෙන පොඩි රවුමක්, කොළපාට රවුමක් තියෙනවා. ඒකෙන් මේ විදිහට මට ඔය කියන rotate කරන වැඩේ කරන්න පුළුවන්. හරි? මේක මට ඒ rotate කරපු එක මොන හරි වෙනස්කම ඊට කලින් අවස්ථාවේ සිද්ධ වෙනස්කම අයින් කර ගන්න ඕන නම් මෙන්න මේ undo button එක නැත්තම් control U sorry control Z කියන button එක press කරා නම් මෙන්න මේ විදිහට undo කර ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට picture එක ওই විදිහට තියෙන්න අරිනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි clip art එකක් ගන්න විදිය internet එකේ වුණත් search කරලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ අපිට පුළුවන් insert කරන්න තව විවිධ දේවල් මෙතන. බලන්න photo album එකක් අපිට පුළුවන් ඕනනම් insert කරන්න. ඒකම shapes insert කරන්න පුළුවන්. මම ඊළඟ slide එකට යනවා. shapes වලින් මම ගන්නවා shapes. අපි හිතමු මට ගන්න ඕන ළමෙක් මෙන්න මේ ළමයාව මම ගන්නවා. හරි ළමෙක්ගේ මූණක් ගන්නවා. ඇත්තටම ළමෙක්ම ගන්න නැහැ. ළමයාගේ මූණ ගන්නවා. ආයෙ format වලට ගිහිල්ලා මට පුළුවන් මේකේ colors වෙනස් කරලා හදා ගන්න. එතකොට මේක happy face එකක් නැත්නම් angry face එක එහෙම කරගන්නත් පුළුවන් මට. ඊට පස්සේ මම මෙතන insert වලට ගිහිල්ලා I'm on shapes වලට යනවා. shapes වලින් මම මේ shape එකක් ගන්නවා. මේ විදිහට shape එක මෙතනට මට දාන්න පුළුවන්. ආයෙ මම insert වල shape එකක් ගන්නවා. square එක වගේ එකක්. මේක මම මේක චුට්ටක් මෙන්න මේ විදිහට කරගන්නවා. format වල කියලා මම පොඩ්ඩක් colors වෙනස් කරගන්නවා. දැන් මේකක් දැම්මට පස්සේ මට තව එකක් ඕන නම් මට මේක උඩ select කරලා copy කරලා I'm paste කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මට දාන්න පුළුවන්. ආයෙ දැන් මම තව එකක් paste කරනවා. ඒක හැබැයි මම කරන්නේ මේක rotate කරනවා. rotate කරලා මේ විදිහට හරි ගස්ස ගන්නවා. පැහැදිලිනේ. ඔන්න දැන් මම ළමෙක් හැදලා තියෙන්නේ shapes පාවිච්චි කරලා. ඉතින් මේක එහා මෙහා ගෙනියන්න බෑ මට මේ. එහා මෙහා ගෙනියන්න බෑ මට තව මේකෙන් හදන්න ඕන නම් ලේසියට ගන්න බෑ. ඉතින් මේකට අපිට තියෙනවා පොඩි උපක්‍රමයක් මේකේ. මේ මම උගලන්ට ඇත්තටම අදහස් දෙන්නේ මේ තියෙන අපේ කරන ප්‍රසන්ටේෂන් එකට අපිට මේක ඇතුලේ මේ යම් යම් දේවල් කරගන්න පුළුවන් ඔබේ නිර්මාණශීලීත්වය අනුව. ඒකට මෙතනදී මෙන්න මේ හෝම් ටැබ් එකේ තියෙනවා සිලෙක්ට් කියලා ඔප්ෂන් එකක්. සිලෙක්ට් ඕල්, සිලෙක්ට් ඔබ්ජෙක්ට්ස් කියලා තියෙනවා. මම මේ සිලෙක්ට් ඔබ්ජෙක්ට් එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එහෙම සිලෙක්ට් වෙලා තියෙද්දී මම ගිහිල්ලා මේ සියල්ල මේ තෝරා ගැනීමක් කරනවා. කරේ මොකද්ද මම මෙතනට ගියා මවුස් ලෙෆ්ට් මවුස් බටන් එක ක්ලික් කරා අතරින් නැතුව ඇදගෙන ඇවිල්ලා මේක පල්ලෙහාට ඇදන් ඇවිල්ලා
අතෑරියා. දැන් ඔන්න ඔක්කොම මේ එතන ඇඳලා තියෙන objects ටික select වෙලා තියෙන්නේ. දැන් මට පුළුවන් මේක උඩ right mouse button එක click කරලා එකක්වත් deselect වෙන්න බෑ. අර ඔක්කොම select වෙලා තියෙන වෙලාවේ මේ එකක් උඩ right mouse button එක click කරනවා. එහෙම කරාම මෙතන group කියලා option එකක් එනවා. ඒක activate වෙනවා මෙතන. ඒ කියන්නේ පේන්න තියෙනවා මේ වගේ deactivate නෙමෙයි. අන්න අපි group button එක press කරනවා. දැන් මෙයාව group එකක් විදියට මට එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. පේනවනේ. ඒ විතරක් නෙවෙයි මේකේ මට තව copy කරලා paste කරගන්නත් පුළුවන් මේ විදියට. හරි? මොන මොන විදියට paste කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේක ඉතින් මෙයා මට අනිත් පැත්ත හරවන්නත් අපි දන්නවා දැන්. Rotate ගිහිල්ලා flip horizontal කිව්වනම් මේ විදියට අපිට මෙන්න ඒ පැත්තට හරවලා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදියට අපිට මේ insert graphics කියන ඒවා පාවිච්චි කරා. Insert sorry insert shapes කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ එතන තව තියෙනවා විවිධාකාරයේ තියෙනවා. ඉතින් මේ sun එක වගේ එකක් තියෙනවා. අපිට ඒ වගේ එකක් දාන්න පුළුවන් අවශ්‍ය නම්. පොඩි අයට එහෙම ඔයාලා මොන හරි presentation software හැම කරනවා නම් මේක මේ විදියට අපිට විවිධ options තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. එකම් බලන්න මෙතන දැන් කතන්දරයක් කියනවා වගේ දෙන්නේ කතා කරනවා වගේ නැත්නම් හිතන දේවල් මේ shapes වල තියෙනවා call outs කියලා තැනක් මේ call outs වල තියෙනවා මෙන්න මේ විදිහ හිතන එකක් ඉතින් මේ කෙනෙක් හිතනවා මොන හරි දෙයක් මේවා ඔක්කොම colors ඒ formattings වෙනස් කරන්න පුළුවන් මං ගුණත් මෙතනදී පෙන්නන්න මේ format කියන තැන කියම shape එකක් මේක ඉතින් shape fill එක මං ඉස්සෙල්ලත් වෙනවා මූණ කරද්දී shape fill එකට ගිහලා no fill කිව්වොත් fill එකක් නැහැ fill color එක නැතුව යනවා more fill colors කිව්වොත් මේ වගේ color palette එක මේ standard colors ටික එනවා එතනින් අපිට color එකක් select කරගන්න පුළුවන් custom ගිහිල්ලා ඒකේ වෙනත් variations වලට අපිට dark side එකට light side එකට යන්න පුළුවන් නැත්නම් මෙතනින් තව වෙන color එකක් තෝරන්න ගන්න පුළුවන් ඒ වගේ මෙතනදී අපිට කරන්න පුළුවන් ඒකම තව මේකේ තියෙනවා ගිහාම picture එකක් ඕන නම් මෙතනට add කරන්න පුළුවන් මේ color එකක් නැතුව gradient විදියට අපිට add කරන්න පුළුවන් මේකට colors ඊට අමතරව අපිට පුළුවන් ටෙක්ස්චර් එකක් විදියට මේ තියෙන ටෙක්ස්චර්ස් වලින් එකක් මෙතනට එන දෙන්නත් පුළුවන්. මෙතන මෙයා හිතන එකක් මොනවා හරි. පේනවනේ මේක අපිට මේක වෙනස් කරන්න පුළුවන් මේ තියෙන තැන වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ කහපාට චූටි කොටස අරගෙන අපිට ඒක එයාගේ හිතන මේ විදියට හරි ගස්සන්න පුළුවන්. මේකෙන් අපිට මේක රොටේට් කරන්න පුළුවන් මේ කොළපාට බටන් එකෙන් ඔය විදියට අපිට arrange කරගන්න පුළුවන්. ඒකම දෙන්නේ කතා කරනවා කියන එක. ඉන්සර්ට් කියන එකේ ආයමත් මං ෂේප්ස් වල කෝල් අවුට්ස් කියන එකද මේ කෝල් අවුට්ස් එක එක විදිහට තියෙන. මට මේ වගේ කෝල් අවුට් එකක් ගන්න පුළුවන්. මේ කතා කරන එක. ඉතින් මෙන්න මේ විදිහට මේක මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. මෙයයි කතා කරේ කියලා පෙන්නන. ආයෙත් මේකේ කලර්ස් මොන හරි වෙනස් කරන්න ඒවා ඒ කස්ටමයිස් කරන්න ඒවා අපිට කරගන්න පුළුවන්. මං හිතනවා ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති කියලා. ওই වගේ දෙයක් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ insert shapes කියන එකනොයි මං ඒ ටික කරේ. ඊළඟට අපි තව slide එකක් මම ගන්නවා new slide කියලා. සාමාන්‍යයෙන් අපි new slide button එක උඩ මෙතන click කරොත් එයා දෙන්නේ අපි කලින් තෝරලා තිබුණ slide එක. මම blank slide එකක් දාලා තියෙන්නේ. ඊළඟට insert කියන එකට ගියාම අපිට පේනවා තව තියෙනවා smart art කියලා. smart art එකට ගියාම මේ විදිහ විවිධාකාරයේ smart arts දෙනවා. old list එකක් විදියට අපිට මොන හරි දාන්න ඕන නම් ඒ list එක දාන්න. ඊළඟට process විදියට දානවා නම් process වෙන එකක මොකක් හරි දෙයක් cycle එකක් විදියට දාන්න අවශ්‍ය නම් ඊළඟට දැන් අපි ගත්තොත් ඔය protein carbohydrate ඒ වගේ දේවල් ටික අපිට ඒ එන්ටර් කරලා ගන්න එහෙම දෙයකට අපිට ගන්න පුළුවන් මේ වගේ සයිකල් එක. ඊළඟට හයරයික් එකක් විදියට කම්පැනි එක තියෙන ඒ තියෙන ඒ තනතුරු වල ඒ තියෙන විදිය නැත්තම් ඒ තියෙන ආකාරය පෙන්වන සටහනක්. එහෙම නැත්තම් අපිට ගත්තොත් මේක උසස් පෙළ සමත් වෙන එහෙම එහෙම යන්න ඕන ඒ යන පාත් එක පෙන්වන්න ඒ වගේ දේවල් වලට අපිට හයරාකී ගන්න පුළුවන් නැත්තම් මොකක් හරි අපි යම් process එකක් කරනකොට මේක නැත්තම් මේකද දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට මම පෙන්වන්නේ ඔපරේටින් සිස්ටම්ස් වල අපි කිව්වා මෘදුකාංග තියෙනවා මෘදුකාංග කිව්වහම තියෙනවා වර්ග දෙකක්
පද්ධති මෘදුකාංග හයදු මෘදුකාංග අර ඒ වගේ දෙයක් පෙන්වන්න උනත් අපිට මේ හයරාකියල් චාට් එකක් ගන්න පුළුවන්. ඊළඟට රිලේෂන්ෂිප්ස් පෙන්වන්න පුළුවන් අපිට රිලේට් වෙන විදිය එහෙම ওই විදියට අපිට ඒකට අදාළ වෙන විදියට දෙයක් දාලා. ඉතින් මෙතනදී කියලා මට ආයෙම ඒ මම තෝරගත් එකට වඩා වෙනස් වෙන එකක් ඕනනම් තෝරගන්න පුළුවන්. පැහැදිලි පේනවාද? ඉතින් කලර්ස් එහෙම අපිට වෙනස් කරගන්න පුළුවන්. චේන්ජ් කලර්ස් කියන තැනට ගිහිල්ලා ඒ වගේ දේවල් තියෙනවා. දැන් මෙතනදී මේ වගේ එකක් මට ඇත්තටම ඔයාලට දැන් කම්පියුටර් හිස්ට්‍රි කියලා අපි ටයිප් කරාට මෙතන මම අපි ගත්තොත් පවර්පොයින්ට් සෝරි ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් මේ මැද්දෙම තියෙන අපි දන්නවා හાર્ඩ්වෙයා කියලා. අපි ඔපරේටින් සිස්ටම් ගැන කතා කරද්දී කිව්වා හાર્ඩ්වෙයා එක තමයි මුලින්ම තියෙන. එතන හાર્ඩ්වෙයා එක උඩ වැඩ කරනවා මොකද්ද? සිස්ටම් සොෆ්ට්වෙයාර් නැත්තම් OS එක කියලා. ඊළඟට අපිට මේ OS කියලා දාන්න පුළුවන්. මොකද සිස්ටම් සොෆ්ට්වෙයාර් වල OS එක තමයි මේකන වැඩ කරන්නේ. ඊළඟට පිටත අපි දන්නවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තමයි පාවිච්චි වෙන්නේ කියලා. හරි. ඔන්න ඔය විදිහට අපිට ඔය වගේ රිලේෂන්ෂිප් එක නැත්තම් මේක රිලේට් වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේක තව අපිට විශාල කරගන්න එහෙම අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන්. එක මම මෙතන ටයිප් කරා. ඊට අමතරව ඕනනම් මෙන්න මේක ක්ලික් කරලා මෙහෙම මේ එන පොඩි පැනල් එකේ උනත් අපිට ටයිප් කරගන්න පුළුවන්. මම මේක උඩ ක්ලික් කරලා මේක ආයෙ ක්ලෝස් කරනවා. ආ මෙතන ක්ලෝස් බටන් එකේ. ඉතින් ওই විදිහට අපිට මේ ස්මාර්ට් චාට් කියන එක දාගන්න පුළුවන්. ඉන්සර්ට් ගිහිල්ලා වෙනස් කර ගන්න පුළුවන්. මම කලර්ස් වෙනස් කරන්නේ මට ගියේ නැහැ. කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මෙතන අකුරු සයිස් එක වෙනස් කරන්න ඕන නම් අකුරු සයිස් එක මේක සම්පූර්ණයෙන් සයිස් එක වෙනස් කරන්න ඕන නම් මෙන්න මේ වටේ තියෙන මේ ලයින්ස් වලින් මෙහෙම ගිහලා ලොක් කරලා වුණත් මට මේ සයිස් එක වෙනස් කර ගන්න පුළුවන්. රෝගලන්ට පේනවා පොඩි ෆොන්ට් එකේ වෙනසකුත් වෙනවා. එහෙම නැත්නම් ෆොන්ට්ස් වල සයිසස් වෙනස් කර ගන්න ඕන නම් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන හෝම් එකේ තියෙන ෆොන්ට් සයිස් කියන තැනට ගිහිල්ලා අපිට සයිස් එක වෙනස් කර ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි, මෙන්න මේ විදිහට ඉතින් මට මේක වෙනස් කරගන්න පුළුවන්. හරි, ඊළඟට අපි ඊළඟ ඔප්ෂන් එක බලමු. මම ආයෙ ස්ලයිඩ් එකක් දාගන්නවා. මෙතනදී බලන්න ඉන්සර්ට් කියන එකේ තියෙනවා චාර්ට්ස් කියන ඒවා. චාර්ට්ස් කියන ඒවා ගොඩක් වෙලාවට අපිට විශ්ලේෂණය කරන විවිධ දේවල් වලදීම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ චාර්ට් කියන තැනට ගියාම චාර්ට් එකේ ඕගොල්ලන්ට පේනවා කොලම් ලයින් චාර්ට්ස් වර්ග ගොඩ තියෙනවා. ඉතින් මෙතනදී කොලම් ඇන් බා චාර්ට්ස් කියන ඒවා අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් මොන හරි සංසන්දනාත්මක දෙයක් කම්පයා කරනකොට. මේ දැන් උදාහරණයක් විතර අපි ශිෂ්‍ය A-level results ගත්තොත් A-level results ඒ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න අපිට 2015 ඉඳලා 2020 වෙනකම් නැත්නම් 2015 ඉඳලා 2019 වෙනකම් අපිට ඒ ලකුණු දාලා ශිෂ්‍ය ප්‍රතිඵල විශ්ලේෂණයක් කරන්න පුළුවන්. ඒ වගේ දෙකදී කොලම් චාර්ට් එකක් ගත්තම අපිට මේ විදියට කොලම්ස් විදියටයි වැටෙන්නේ. එහෙම නැත්නම් බා චාර්ට් එක ගන්න පුළුවන්. බා චාර්ට් එකත් හොඳයි. ඉතින් මෙහෙම දානකොට ඔයාලට පේනවා මෙතන ඕපන් වුණා Excel sheet එකකුත්. ඒ Excel sheet එක ඕපන් වෙන්නේ අර chart එකට දාන්න ඕන data තියෙන්නේ මේ Excel sheet එකේ. ඒකයි යා මෙතනට ඕපන් වෙන්නේ. ඉතින් මම මේක චුට්ටක් මෙන්න පොඩ්ඩක් මම මේක minimize කරගන්නවා. හොඳයි, ඔයාලට මම ඇත්තට මෙතනදී මේ Windows දෙක දෙපැත්තට හදාගත්තා. දැන් මේ වගේ දෙයක් අපිට අවශ්‍ය වෙනවා අපි ඔන්ලයින් එක්සෑම්ස් කරනවා නම්. දැන් අපි පෞද්ගලිකව වැඩ කරගෙන යනෙත් මේක අපිට අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම ඔන්ලයින් එක්සෑම් එක දැන් උදාහරණයක් JIT එක්සෑම් එක වගේ ඉස්සරහදී අපේ ICT සම්බන්ධ එක්සෑම්ස් ඔන්ලයින් වෙනකොට අපිට මේ තියෙන ප්‍රශ්න පත්‍රේ පැත්තක තියාගෙන වැඩ කරගෙන යන්න එහෙමත් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. දැන් මෙතනදී අපිට මේක උඩ තියාගෙනත් මේක වැඩ කරන්න පුළුවන්. මම පොඩ්ඩක් පැත්ත දෙපැත්තට ඇඩ්ජස්ට් කරලා ගත්තා. දැන් ඔයාලට දැක්කා අපි මෙතන කැටගරි සෝරි මෙතන අපි ටේබල් එකක් දැම්මහම ඒ ටේබල් එකට Excel sheet එකකුත් ඕපන් වෙනවා. ඒ Excel sheet එක ඕපන් වෙන්නේ මේකට අදාළ
data දාන්න. ඉතින් දැන් මෙතනදී මම category 1 කියලා තියෙන ඒ category 1 එක මම දානවා A level අපි කියමුකෝ bioscience කියලා bioscience කියලා දානවා. එතකොට category B කියන එක මම දානවා physical science කියලා. එතකොට අපි ගත්තොත් category 3 කියන එක මම දානවා commerce කියලා. ඒකම category 4 කියන එක මම දානවා art කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකම ඔයාලට පේනවා series 1, series 2, series 3 කියලා තියෙනවා. මෙතනත් මේ colors තුනකින් මේ legend එකක්. අපි කියනවා මේ වගේ මෙහෙම පේන්න තියෙනකොට මේ වෙන් කරලා අපිට colors වලින් හඳුන්වලා දෙනවා. ඒ color එක මොකක්ද කියලා, color එකේ මොකක්ද කියවෙන කියලා පෙන්වන පැත්තකින් දින අපි legend එකක් කියලා කියනවා. එතන මේ series 1 series 2 එහෙම කියන එක අපිට පුළුවන් අපි කියමු 2015 අපි කියමු 2016 කියලා 2016 2017 2018 කියලා ඉතින් ඔන්න ඔය විදිහට අපිට දැම්මම පේනවනේ මෙතනත් වෙනස් වුණා. ඒ වෙනස් වෙලා මෙතනදී මට මේ data මට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මම මෙතනදී data වෙනස් කරන්නේ නැහැ. තුන්න අපිට ටේබල් එක ඔය විදිහට වෙනස් කරන්න පුළුවන්. දැන් කාට හරි දෙන්න පුළුවන් එහෙනම් දැන් මේ ටේබල් එකේ තියෙන්නේ 2016 2017 18 කියලා අපිට මෙතන තිබුණේ වර්ග තුනක්නේ මෙතන. අපිට බැරිද මේකට තව එකක් ඇඩ් කරගන්න? අපිට පුළුවන් ඇඩ් කරන්න. දැන් කැටගරිස් වැඩි කරගන්න පුළුවන්. ඒත් පුළුවන් අපිට ඇඩ් කරගන්න. හරි. ඒතර මෙතනදී අපිට එක දෙයක් තියෙනවා කරන්න. අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක ලොකු කරගන්න. ඒ නැත්නම් අපි බලමුකෝ මෙතන මම උන ටයිප් කරනවා 2019 කියලා. ඒ ටයිප් කරලා ඉවරනකොට යා ඔටෝමැටිකලි එක හදා ගන්න. එක මෙතනටත් දා ගන්න. එතකොට ඒ එකම අපිට මේ වගේ බටන් එකක් එනවා මේක ඔටෝමැටිකලි මම එක්ස්පෙන්ෂන් එකක් කරා මේ එකත් මේකට ඉන්ක්ලූඩ් කරා ඒක ඕන නැත්නම් අන්ඩු කරන්න කියලා මම ඒකෙම තියෙන්න නැහැ මොකද මට ඇඩ් කර ගන්න ඕන හින්දා. ඉතින් මෙතෙන්දි මට මේකට data දා ගන්න වෙනවා. කොහොම වුණත් අපි මේ වගේ එකක් දැම අපිට අවශ්‍ය data ටික මෙතන දා ගන්න වෙනවා. ඔන්න විදිහට මට data දාන්න පුළුවන්. data දැම්මම ඒ අනුව මගේ chart එක වෙනස් වෙනවා. පැහැදිලිනේ? දේ දැම්මට පස්සේ මට මෙතන ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කළා මේකේ මේ විදිහට වැඩ කරා යන පස්සේ දැන් මෙතනදී මේ chart එක උඩ select කරාම මම ඉස්සෙල්ලත් කිව්වා ඔයගොල්ලන්ට අපිට මෙතනදී මේ chart එක උඩ ක්ලික් කරාම අපිට එනවා format කියලා තව විශේෂ format කියලා මේකේ තව මේ විශේෂ ෆෝමැට් එකට උඩින් මේ chart tools කියලා එනවා. ඉතින් අපිට තියුන්නේ නැහැ මෙහෙම එකක්. මම කව සමහර objects අපි select කරාම තමයි එන්නේ ඒවට අදාළ ඒ විශේෂිත formatting tabs කියලා. මෙතනද design කියලා එකක් තියෙනවා. මේ design එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් chart layout එක වුණත් අපිට ඕනනම් වෙනස් කරන්න පුළුවන් මෙතනින් බලලා. ඒකම ඒකේ rows columns කියන ඒවා අපිට මේ category එකයි මේ ඒ දෙක වෙනස් කරන්න ඕන නම් එහෙම වෙනස් කරන්න පුළුවන්. ඒකම chart type එක උනත් අපිට වෙනස් කරන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා. මට මේ chart type එක මේකට suit වෙන්නේ. අපිට suit වෙන එක ওই විදිහට ඒ දීලා තියෙන එකක් මොන හරි වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මට හිතෙනවා bar chart එකක් නේ එන්න ඕන කියලා. ඉතින් bar chart එකක් තෝරන්න පුළුවන් මට මේ විදිහට. ඔන්න ඔය විදිහට ඒක වෙනස් කරලා ගන්නවා. ඉතින් මේක අවශ්ය නැහැ කියලා හිතුනොත් මට කිසි ගැටලුවක් නැහැ. undo button එකට යන්න පුළුවන්. ආපහු කලින් chart එක මට ගන්න පුළුවන්. ඒකම ඔයාලට පේනවා මෙතන. select data select කරන්න data edit කරන්න ඒ options තියෙනවා. ඒ design mode එකේමයි තියෙන්නේ. එක මේ colors මොන හරි අපිට වෙනස් කරලා ගන්න පුළුවන් theme එකක් විදිහටම තියෙනවා. ඊළඟට layout එකට ගියොත් layout එකේ ඔයාලට පේනවා මේ plot area එක ගැන තියෙනවා විස්තර ටිකක්. ඊළඟට picture එක shape එක අපිට මේ add කරන්න අවශ්‍ය වුණා නම් add කරන්න පුළුවන් text box එකක් add කරන්න පුළුවන්. ওই දේවල් මේකට කරන්නත් පුළුවන්. ඒකම chart title කියන එක. ඔයාලට පේනවා මෙතන chart title එකක් නැහැ. ඉතින් මට text box එකක් add කරලා මේක උඩ chart title එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ chart එකටම chart title එකක් දෙන්න පුළුවන්. ඉතින් කියනවා centered overlay title above chart එහෙම කියලා තියෙනවා. overlay කිව්වොත් මේක උඩින් එන්නේ above chart කියන එක මම ගන්නවා. පේනවා ඉතින් chart title එක ආපු ඉතින්. මේ මාපුවම මේක උඩට ගිහිල්ලා මේ ටික delete කරලා අපිට
දාන්න වෙනවා අපිට කියන ඒ level analysis GCE ඒ level analysis තමයි මම මේ කරලා තියෙන්නේ L analysis කියලා ওই විදිහට මට මේක තෝරන්න පුළුවන් ඔන්න ওই විදිහට මට අන්තර සටහනක් chart title එකක් දාන්න පුළුවන් දැන් මම ආයේ මේ chart එක උඩ select කරාම ඉතුරු ටික මට බලන්න පුළුවන් මෙතන Axis titles තියෙනවා මේ axis දෙක මොනවද කියන එක title එක අපිට දාන්න පුළුවන් මේ axis titles මට primary horizontal axis title එක මොකක්ද කියලා අහන ඉතින් below axis ওই විදිහට දෙන්න පුළුවන් එකක් ඒකම මෙතන ආයේ තියෙනවා primary vertical axis rotated title නැත්නම් vertical title කියලා මට දෙන්න පුළුවන් ওই විදිහට ඉතින් දෙනකොට අර chart එක වෙනස්කම් වෙනවා අපිට ඉතින් හදා ගන්න පුළුවන් ඕනනම් chart එක මේ විදිහට ලොකු කරලා අපිට ඉඳ මදි හින්දානේ එහෙම වෙන්නේ ඔන්න ඔය විදිහට ලොක් කරාම ඒක හරි ගැස්සලා දැන් මේ chart title උත් ඉතින් position එක වෙනස් කරන්න පුළුවන් ඊට ඔටෝමැටි මේ ඇතුළේ එක වෙනස් කරන්න පුළුවන් ඉතින් මෙතන number of students කියලා number of අපි percentage එක කියමු percentage කියලා මම මෙතනට දානවා ඒකම බලන්න මෙතන මට ගන්න පුළුවන් access title කියන එක streams කියලා A level streams කියලා ගන්න පුළුවන් අපේ තියෙන විශේෂ විෂය කාණ්ඩ මොනවද කියන එක right ඔන්න ඔය විදිහට මට access දාන්න පුළුවන් chart access දාන්නත් පුළුවන් ඉතින් මේක අපේ අවශ්‍යතාවය මත සමහරවිට chart access type x axis එකට y axis එකට titles දාන්න අවශ්‍ය නැති වෙන්නත් පුළුවන් ඊළඟ මම ආපහු layout එකට යනවා මෙතන ඉතුරු ටිකත් ඔයාලට පෙන්න legend එක තියෙන තැන වෙනස් කරන්න පුළුවන් දැන් 2016 2000 මේ කලයකින් පෙන්වන්නේ මේකයි කියන එක පෙන්වලා තියෙනක ඉතින් legend එක right එකේ සාමාන්‍යයෙන් default එනේ අපිට ඕන නම් top එකට left එකට bottom එකට එහෙම ගන්න හරි ගස්සන්න පුළුවන් මොන මම bottom එකට දැම්ම දැක්කනේ එකම වෙන වෙනස අපේ presentation එකට suit වෙන විදියට අපිට මෙහෙම හරි ගස්සලා තියන්න පුළුවන් ඉතින් ඒකම මේ ප්‍රසන්ටේෂන්ස් කරනකොට මේ එකින් එක ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක අපිට හදාගෙන යනකොට මේක කොහොමද අපිට ප්‍රසන්ට් කරනකොට පේන්නේ කියලා බලන්න පුළුවන්. ඒක බලන්නේ අපි වෙන මේ ලේසියටම බලන්න පුළුවන් තමයි මෙන්න මෙතන ස්ලයිඩ් ෂෝ කියන එක. එහෙම නැත්නම් මේ උඩ ටැබ් එකේ තියෙනවා ස්ලයිඩ් ෂෝ from beginning. පටන් ගැනීමෙන්දලම. එතෙන්දී ඔයාලට පේනවා F5 කියන shortcut key එක press කරාම අපිට පටන් ගැනීම ඉඳලාම යන්න පුළුවන් මෙතන press කරන්න ඕනේ keyboard එකේ F5 press කරන්න පුළුවන්. එහෙම නැත්නම් from current slide shift එකත් එක්ක F5 press කරාම දැන් current slide එක ඉඳලා යන්නේ. එහෙම නැත්නම් custom slide show කියන එකෙන් අපිට යන්න පුළුවන්. අපිට slide show එකක් හරි ගසන්න පුළුවන්. ඒ කියන්නේ slide show කියන්නේ මේක run වෙන එක අපිට ඒකේ ඒ අපිට ඕන select කරපු slides දෙක විතරක් පෙන්නන විදියට අපිට ස්ලයිඩ් ෂෝ එකක් කස්ටම් එක කස්ටම්ලි කරන්න පුළුවන්. මම සෙකන්ඩ් වීඩියෝ එකේදී මේ animations ඒ වගේ දේවල් කරන්නේ කොහොමද කියන එක පෙන්වන්නම්. ඊළඟට තව මෙතනදී මට ඔයගොල්ලන්ට මම කී කී හිටිය අපි දැන් මේ කරපු එක ප්‍රසන්ට් කරන විදිය. ඒකට මෙතනදී මේ ඉතුරු තියෙන options ටික අපි පස්සේ බලමු. මම ආපහු මෙන්න මෙතෙන්ට යනවා. ඒ shortcut keys වල යනවා නම් මම shift එකත් එක්ක F5 press කරන්න ඕන. මම මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ ස්ලයිඩ් එක එන්නේ කොහොමද කියලා මට බලා ගන්න පුළුවන්. මම දැන් ඉන්නේ මේ ස්ලයිඩ් ෂෝ එකේ. හරි? එතකොට මට ඒ අනුව තීරණය කරන්න පුළුවන් මේකේ මේක හොඳයිද මේක ඔඩියන්ස් එකට පේන විදිය හොඳද නැත්නම් මේක වෙනස්කමක් කරන්න ඕනද එහෙම කියලා මට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ආයෙ මම එන් ෂෝ කරනවා. රයිට් මවුස් බටන් එක ක්ලික් කරලා එන් ෂෝ කරනවා. මෙතනින් මට අයින් වෙන්න පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේකින් එක සාමාන්‍යයෙන් මට ඉස්සෙල්ල එක කියන පොඩ්ඩක් අමතක වුණා. සාමාන්‍යයෙන් අපි ස්ලයිඩ් එකක් හැදුවම ගිහිල්ලා බලනවා. බලලා මේකේ මොන හරි වෙනස්කම් කරන්න ඕනද ඔඩියන්ස් එකට පේන විදිය කොහොමද එහෙම කියලා අපි බලනවා. හරි? රයිට්. අපි ඊළඟට මෙතන මම නැවතත් යනවා මේකේ තව ටේබල් එකේ වෙනස්කම් ටිකක් ලේඅවුට් එකේ තියෙනවා චුට්ටක් මම පෙන්නන්නම්. data labels කියලා තියෙනවා. දැන් ලෙජන්ඩ් එක ඔයාලා දැක්ක මාරු තැන මාරු කරන්න පුළුවන් අපිට. ලෙජන්ඩ් එකක් ඕන් නැහැ කියලා හිතනවා නම් නන් ප්‍රෙස් කරන්න පුළුවන්. දැන් මෙතන මේ පාට තීරු හතරක් තියෙන හින්දානේ ලෙජන්ඩ් එකක් අපිට ඕන. මේ පාටෙන් කියන්නේ මේ භාණේ. නමුත් එක පාටක් නම් තියෙන්නේ. එහෙනම් අපිට මෙතන ලෙජන්ඩ් එකක් ඕන නැහැ. අපිට මේක ටර්න් ඕෆ් කරන්න පුළුවන්. රයිට්. ඊළඟට බලන්න data labels කියන එක. ඔන්න නන් කියුවාම ওই විදිහට නැතුව යනවා. දැන් මේකට නම් ඕන.
අවශ්‍යයිනේ. ඉතින් අපිට ලෙජන්ඩ් එකට ගිහිල්ලා මම ආයෙමත් බොටම් කියන එක සිලෙක්ට් කරනවා. එතකොට ලෙජන්ඩ් එක බොටම් එක කියනවා. ඊළඟට මෙන්න මේ ඩේටා ලේබල්ස් කියන එක. දැන් මේ ඩේටා වල ඩේටා අපිට මෙහෙම බලනකොට මේක 4.2ක් විතර වගේ කියලා අපිට හිතන්න. මෙතන ගියාමත් පෙන්වනවා මේක 4.3යි කියලා. මේක 4.2 sorry 2.4යි කියලා. ඉතින් මට ඕන නම් ඩේටා ලේබල්ස් දාන්න පුළුවන්. ඒකට ලේබල්ස් එන්නේ කොහොමද? සෙන්ටර් වෙලාද මේ දාලා තියෙන කේ සෙන්ටර් වෙලාද නැත්නම් ඉන්සයිඩ් එන්ඩ් ඇතුලේ අවසානයටද මට කැමති තැන සිලෙක්ට් කරගන්න පුළුවන්. මම අවුට්සයිඩ් එන් කෙනෙක් ගන්න දැක්කද. එතකොට මේකේ බලනකොට අර අමාරුවෙන් බලන්න ඕනේ. දැන් මම මෙතනට මවුස් පොයින්ටර් එක ගෙනිච්චොත්නේ මේකේ පෙන්වන්නේ. අපි ප්‍රසන්ටේෂන් එකකට ගිහිල්ලා බැලුවොත් මේ මෙතනට ගෙනිච්චට මට පෙන්වන්නේ නැහැ පොයින්ට් එක. අර මං හදන වෙලාවේ පෙන්වුවට මෙතනට ගෙනිච්චට මට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ බලන ඔඩියන්ස් එකට ටග් ගාලා කිසි කරදරයක් නැතුව බලා ගන්න පුළුවන්. එහෙම පෙන්වන්න අවශ්‍ය දෙයක් නම් අපිට ඔඩියන්ස් එකට මේ වැලියුස් පැහැදිලි කරන්න ඒගොල්ලන්ට බලා ගන්න අවශ්‍ය ප්‍රසන්ටේෂන් එකක් නම් අපිට මෙන්න මේ විදියට ඒ වැලියුස් ටික ඩේටා ලේබල්ස් එතනට ඇඩ් කරන්න පුළුවන්. ඒක මේ ස්ථානය තමයි මෙතන වෙනස් කරන්න තියෙන්නේ. ඊළඟට ඩේටා ටේබල් කියලා. දැන් අපි Excel sheet එකට ඩේටා එන්ටර් කරානේ. ඒ එන්ටර් කරපු ටේබල් එකත් මේකට එන්න ඕන නම් එහෙනම් අපිට පුළුවන් show data table කියලා දාන්න. ඒකට legend keys එක එන්න ඕන නම් legend keys එක කියලා දාන්න ඕන. දැන් මම මේක එන්ටර් කරා. දැක්කනේ legend keys එකම මෙතන මේ ඇවිල්ලා තියෙන ඉස්සරහා මෙහෙමයි කියලා ටේබල් එකක් තියෙනවා. ඉතින් ටේබල් එකක් දානවා නම් මෙතන labels උත් දාන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමන්ගේ ප්‍රසන්ටේෂන් එක කරන්න කාටද ප්‍රසන්ටේෂන් එක මොකක්ද කියන එක මත තමයි අපි තීරණය කරන්න ඕනේ. ඉතින් අපිට ලෙජන්ඩ්ස් නැතුවත් මේ විදිහට දාන්න පුළුවන්. පල්ලෙහා ලෙජන්ඩ් එක තියෙනවා 2016 කියන්නේ මේ කාලේ එක කියලා එහෙම ගන්න පුළුවන්. ඉතින් වඩා පහසු වෙන්නේ එහෙම දාන්නත් පුළුවන්. ඒ අපේ අවශ්‍යතාවය මත මම හිතනවා මෙතනදී මම දැන් ලේබල්ස් දාලා තියෙන හින්දා මේක මම නොදා ඉන්නවා කියලා. හරි. ඊළඟට බලන්න ඇක්සස් කියන එක අපිට මේ එක එක ඇක්සස් වල වෙනස්කම් කරන්න පුළුවන් කොහොමද මේක පේන්න ඕන කියන එක. ඇක්සස් එක left to right ද නැත්නම් left to right අපිට පෙන්වන්නේ. ඉතින් without labeling ওই විදිහට පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපිට right to left මේ පැත්තේ මේ සයිඩ් එකේ ඉඳලා يعني right වල ඉඳලා left එකට පෙන්වන්න. ওই වගේ අපිට අපේ අවශ්‍යතාවය මත මේක වෙනස් කරගන්න පුළුවන්. ඒකම primary vertical axis කියන එක. vertical axis එකත් ඒ විදිහටම අපිට මේ තියෙන options වලින් වෙනස් කරගන්න පුළුවන්. කරලා බලන්න. දැන් ඔයාලා දානකොට දැක්කනේ මම click කරනකොට මේක වෙනස් වෙනවා. මම ආපහු ඊළඟට තිබුණ එකට අනිත් එකට වෙනස් කරලා බලනවා. එතකොට එහෙම ඔයාලට කරලා බලන්න පුළුවන්. ඊළඟට grid lines සමහර නෑ මෙතෙන්දි grid lines මුකුත් අපි දාලා නෑ. major grid lines කියන්නේ ඔල්රෙඩි තියෙනවා grid lines තියෙනවා major grid lines විතරයි මේක select වෙලා තියෙන්නේ. ඉතින් minor grid lines උත් මේ වගේ add කරගන්න පුළුවන්. minor grid lines විතර. එහෙම නැත්නම් දෙකම major and minor grid lines දෙකම ඔන්න ඔය විදිහට add කරන්න පුළුවන්. ওই විදිහටම vertical grid lines උත් add කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය නැහැ නෑ නෑ අපිට ඒව අයින් කරන්න පුළුවන්. මම major grid lines තියෙනවා අපිට මෙතන අවශ්‍යයි horizontal එක. vertical grid lines අපිට අවශ්‍ය නෑ. ඒකින්ද මේක අයින් කරන්න. අර අපේ අවශ්‍යතාවය මත තමයි මේ වෙනස්කම කරන්න ඕන. රයිට්. ඊළඟට plot area කියන එක plot area එක අපිට මේ show කරලා තියෙන්නේ plot area එක පේනවා ඇති. plot area එක මේකයි කියලා අපිට පේන්න තියෙනවා. ඒ අනුව අපිට plot area එකකින් ඇදලත් මේක වෙනස්කම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වැඩි කරගන්න plot area එක ඇදලා කරන්න පුළුවන්. plot area එක තමයි මේ වටේ පෙන්නන්නේ. හරි. එතකොට මම ගිහලා බලනවා කොහොමද මේක පේන්නේ කියලා. ඔන්න මට උඩ මෙතන පේන්නේ නැත්තේ ඕගොල්ලන්ට මේ මම රෙකෝඩින් එක කරන හින්දා රෙකෝඩින් එකට ඒ සොෆ්ට්වෙයාර් එකේ චුට්ටක් උඩ ගිහිල්ලා තියෙන නිසා හරි මම ඒක තව චුට්ටක් ඔන්න මේ විදිහට අඩු කරලා ගන්නවා. කොහොමදත් එජ් එකට මෙයන් නැතු වෙන තරමට හොඳ හින්දා මම එජ් එකෙන් චුට්ටක් උඩට කරගන්නවා මේ ටික. ඔන්න මේ විදිහට. හරි. ඊළඟට බලන්න ආයෙමත් මම මේක චුට්ටක් සිලෙක්ට් කරලා මේකේ පෙන්නනවා
ෆෝමට් කියල එකක් තියෙනවා ෆෝමට් එකෙන් අර විදියටම මේ කලර්ස් මොන හරි වෙනස් කරන්න ෂේප් අවුට්ලයින් එක ෂේප් ඉෆෙක්ට් එක ඔය වගේ වෙනස්කම් අපිට කරන්න පුළුවන් හරි මං එතන ෆෝමට් එකට වැඩියේ නැහැ අර කිව්වා වගේ ඔයාලට මේවා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ ආයි වෙනස්කම් ඇප්ලයි කරලා ඒව කරලා බලන්න එතකොට ඒ එන වෙනස හරි නැත්නම් අන්ඩු බටන් එක තියෙනවා අන්ඩු බටන් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ආපහු එතන තියෙන ඒ ඒ ඔප්ෂන් එකම අපිට සිලෙක්ට් කරලා බලන්න පුළුවන් කොහොමද කියලා හරි අපි ඊළඟට ආපහු මම මේ තව අලුත් ස්ලයිඩ් එකක් දානවා අදේ ස්ලයිඩ් එකත් එක බලන්න අලු ස්ලයිඩ් එකක් දානවා ඒ ස්ලයිඩ් එකත් එක මෙතනදී මම ටෙක්ස්ට් බොක්ස් එකක් ඔගුලන්ට දාලා පෙන්නන්න ඕන නමුත් ඊට කලින් මම තව එක දෙයක් අපිට ටේබල් එක මිස් වුණා ටේබල් එකක් දාලා පෙන්නන්න ටේබල්ස් දානකොට මෙන්න මේ විදිහට අපිට ටේබල් එකක තියෙන රෝස් ගාන කොලම්ස් ගාන අපි මුලින් ඒ කොච්චරක්ද කියලා තීරණය කරලා අපිට ඇඩ් කරගන්න පුළුවන් විශේෂයෙන්ම කොලම්ස් ගාන අපි දැනගන්න ඕන ඉතින් කොලම්ස් ගාන දාලා කොලම්ස් ඒ මට වෙනස් වෙන්න ඕන නම් සයිස් එක ඒ වෙනස්කම් ටික මට කරගන්න පුළුවන් මං චුට්ටක් සූම් කරලා ලොක් කර ගන්නවා මට පේන විදියට කොලම් එක මට මේ විදියට කොලම් එකේ සයිස් එක වෙනස් කරන්න ඕන නම් ওই විදියට මට සයිස් එක වෙනස් කර ගන්න පුළුවන් හිතන්නකෝ අර අපි එලෙවල්ස් වල ඉන්න හින්දා මම මෙතනත් එලෙවල්ස් ගන්නම්කෝ ස්ට්‍රීම් එක කියලා මම දාන්න ඉක්කම් මෙතන අවුරුදු ගාන 2016 2017 2018 2019 දැන් 2020 මේක ෆෝකාස්ටින් එකක් කියලා වගේ අපිට එහෙම කරන දෙයක් එද මොන හරි අපිට ටේබල් එක අවශ්‍යතාවය අනුව හදාන්න පුළුවන් දැන් මම මෙතනදී මේ හරි ගස්සන ගන්නකොට ඔයාලට පේනවා මේකේ සෙන්ටර් ලයින් උනා නම් හොඳයි කියලා එහෙනම් මට පුළුවන් මේ සම්පූර්ණ ටේබල් එකම සිලෙක්ට් කරලා ලේඅවුට් කියන තැනට යනවා ලේඅවුට් එකේ ඔයාලට පේනවා ලේඅවුට් එකේ ඇලයින්මන්ට්ස් දෙකක් තියෙනවා එකක් horizontal alignment එක horizontal alignment එක කියන්නේ මේ තිරස් අතර තියෙන alignment එක ඒක මම center කරන්න ඕන දැන් horizontally align වුණා vertical alignment එක පෙන්වන්න මම මේක චුට්ටක් මේ ලොකු කරන්න ඔයාලට පේනවා මේක vertically up ඉන්නේ මේ top එකේ ඉන්නේ ඉතින් මට ඒක center කරන්න පුළුවන් මේ විදිහට දැක්කනේ එතකොට සාමාන්‍යයෙන් cell එකක් consider කරාම මොකක් හරි cell එකක් නේ excel වලත් cells තියෙන ඒ cells අපි consider කරාම table එක සෙල්ස් කන්සිඩර් කරාම ඒකට ඇලයින්මන්ට්ස් දෙකක් තියෙනවා එකක් වර්ටිකල් එකක් හොරිසොන්ටල් ඉතින් මෙතනදී මට මේ අන්තිම සෙල් එකට ගිහිල්ලා කීබෝඩ් එකේ ටැබ් කී එක ප්‍රෙස් කරාම මට ඊළඟ අවශ්‍ය රෝස් ගාන දාගෙන යන්න පුළුවන් ඉතින් ඔය විදිහට සාමාන්‍යයෙන් අපි කියන්නේ අපේ වෙනස් වෙන මනං කොලම් එක එක සමාන කොලම්ස් නෙවෙයි නම් තියෙන්නේ එක රෝ එකක් දාලා ඉස්සෙල්ලා ඊට පස්සේ ඒකේ වෙනස්කම් කරලා අපි ඉතුරු රෝස් ටික එන්ටර් කරන්න කියලා ඔය විදිහට අපිට ටේබල් එකක් දාගන්න පුළුවන්. දැන් ටේබල් දානකොට ඕගොල්ලන්ට මතක තියෙන්න ඕන දෙයක් තමයි වල මතක තියාගන්න අපි දැන් ඩේටා මොන හරි එන්ටර් කරා. අපි කියමුකෝ මේක එන්ටර් කරා කියලා මේක බයෝ මේක ෆිසික්ස් ෆිසිකල් මේක කොමර්ස් මේක ආට් කියලා දැන් මෙතනදී මට මේ කොලම් එක මේ මේ සෝරි රෝ එක වැඩි මම රෝ එකක් වැඩියෙන් දාලා එහෙමනම් මෙහෙම සිලෙක්ට් කරලා ඩිලීට් එක කීබෝඩ් එකේ ප්‍රෙස් කරාට මේක ඩිලීට් වෙන්නේ නැහැ අපි මෙහෙම සිලෙක්ට් කරලා මේ ලේඅවුට් එකෙම මෙන්න මේ ඩිලීට් කියලා බටන් එකක් තියෙනවා ඩිලීට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා එතනට ගිහිල්ලා ඩිලීට් කොලම් හරි ඩිලීට් රෝ හරි කියන එක අපි තෝරන්න වෙනවා දැන් මෙතන මම සිලෙක්ට් කරලා තියෙන හින්දා පල්ලෙහායක මට ඩිලීට් කොලම්ද ඩිලීට් රෝද කියලා එනවා. ඒක උඩ මම ඩිලීට් රෝස් කිව්වහම මේ සම්පූර්ණ රෝ එකම ඩිලීට් වෙනවා.
මං එක සෙල් එකක ඉඳලා මෙතෙන්ට ගියා නම් ඒත් ඒකමයි අපිට එන්නේ. නමුත් මේ සම්පූර්ණ එකම මම සිලෙක්ට් කරා නම් මෙතෙන්ට ගියාම මට නැවතත් delete rows delete columns කියලා නැත්තම් මේක උඩ මට සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ටේබල් එක සම්පූර්ණයෙන්ම අපිට ඩිලීට් කරලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට ටේබල් එකක් ඩිලීට් කරන්න නම් අපිට නිකන් බෑ. ඒ කියන්නේ වර්ඩ් වල වුණත් අපි මේ වගේ ටේබල් එකක් දැම්මහම අපිට නිකන් ඩිලීට් කරන්න බෑ ඩිලීට් බටන් එක ප්‍රෙස් කරලා. ඇතුලේ තියෙන කන්ටෙන්ට් එකක් විතරයි, ඇතුලේ තියෙන මොන හරි දෙයක් විතරයි ඩිලීට් වෙන්නේ. අපි එහෙම ඩිලීට් කරන්න නම් මේ ඒක සිලෙක්ට් කරාම අපිට එන ටේබල් ටූල්ස් වල ඒ අදාළ සෙල් එක සිලෙක්ට් කරාම එන ටේබල් ටූල්ස් වලට ගිහිල්ලා ලේඅවුට් එකට ගිහිල්ලා එතනින් ඩිලීට් එකට ගිහිල්ලා අපි ඩිලීට් රෝ එක හරි කොලම් එක හරි කියලා ගන්නවා. ඊට අමතරව අපිට මදි පාඩුවක් වුණා නම් අපිට මේකට කොලම් එක අඩුවෙන් වැටුණා, එහෙම නැත්නම් රෝ එකක් අඩුවෙන් වැටුණා, එහෙනම් ආපහු මේ ලේඅවුට් එක තැන්ට ගියාම ඉන්සර්ට් අබව් අපිට රෝ එකක් මේ තියෙන සෙල් එකට මේ රෝ එකට උඩින් ඕන නම් ඉන්සර්ට් අබව් රෝ, insert below row එකට පල්ලෙහාට add කරන්න, insert left column එකේ left එකට, insert right column එකේ right එකට, ඒ වගේ අපිට කරගන්න පුළුවන්. ඒ වගේම split cells, මට මේ cell එකක් දෙකට බෙදා ගන්න ඕන, එහෙනම් මට මේ split cells කියලා මේක columns දෙකකට බෙදන්න නැත්නම් rows දෙකකට බෙදන්න. දැක්කනි මම දැන් මෙතන හතරකට බෙදුණා. මම ඇයි columns දෙකයි rows දෙකයි කිව්වා? ඒ වගේ සෙල්ස් බෙදන්න පුළුවන්. ඒකම සෙල්ස් දෙකක් එකතු කළා මට merge cells කියන්න පුළුවන්. cells merge කරන්න පුළුවන්. ඉතින් මේ ඔය විදියට මේකේ වෙනස් කරන්න පුළුවන්. හැබැයි එක සෙල් එකකින් දෙද්දි merge cells කියන එක ඇක්ටිව් නෑ. පැහැදිලිනේ? ඒකම සෙල්ස් දෙකක් select කරාම split cell එක ඇක්ටිව්. අපි ඒක මේ විදියට කරලා බලන්න පුළුවන්. එතකොට ඒ සෙල්ස් දෙකම එකවර ඒ split වෙලා එනවා. ඒකම ඒ සෙල්ස් වල height එක width එක මට මෙතන amount එක දීලා වෙනස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට මේ rows එක ඒක වගේම හදන්න ඕන නම් ඒ rows ටික select කරලා නැත්නම් columns ටික select කරලා distribute rows කියන එක select කරන්න පුළුවන්. එතකොට එකම ආකාරයට ඒ ටික adjust වෙනවා වගේ දේවල් කරන්න පුළුවන්. ඒකම text direction එක. දැන් මේ මම ටයිප් කරලා තියෙනක මට ටෙක්ස්ට් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න පුළුවන් වුණා. මේ තියෙන විදියට මට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම හදා ගන්නකොට අපිට කොලම් එකේ විඩ්ත් එක වුණත් වෙනස් කරන්න වෙනවා. ඒ විදියට එන්න අවශ්‍ය විදියට කොලම් එකේ sorry රෝ එකේ විඩ්ත් එක sorry රෝ එකේ height එක අපිට වෙනස් කරන්න වෙනවා. මේ ටෙක්ස්ට් ඩිරෙක්ෂන් එකේ අපි යොදන ආකාරය අනුව තව more options කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒකේ තියෙන විදිහටත් අපිට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට සෙල් මාර්ජින්ස් අපිට ගන්න පුළුවන්. සෙල් එකේ මේ තියෙන ඇතුලේ මෙන්න මෙච්චර ඉඩ ප්‍රමාණයකින් ඇතුලේ තමයි එන්නේ කියලා මාර්ජින් සෙට් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඔප්ෂන්ස් ටිකක් මේ ටේබල් එකක් අපිට දැම්ම මෙනවා. ඩිසයින් view එකට ගියාම අපිට විවිධ ඩිසයින් මේ ඔල්රෙඩි හදපු ඩිසයින්ස් තියෙනවා. ඒ ඩිසයින්ස් වලින් ගන්න පුළුවන්. නැත්නම් අපිට මේ තියෙන කලර්ස් පාවිච්චි කරලා බෝඩර්ස් පාවිච්චි කරලා ෂේඩ්ස් දාන්න පුළුවන්. ওই විදිහට එකම බෝඩර් එක ඕනනම් නැති කරන්න පුළුවන් අපිට. දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ බෝඩර්ස් කියන ඒවා අපිට මෙතන ඔක්කොම සිලෙක්ට් කරන්න පුළුවන් ඕල් බෝඩර්ස් කියලා. ওই විදිහට එනවා. එහෙම නැත්නම් බෝඩර්ස් නැති කරන්න පුළුවන් නෝ බෝඩර්ස් කියලා. එතකොට බෝඩර්ස් මුකුත් දෙන්නේ නැහැ. අපි ටයිප් කරන එක හැබැයි පිළිවෙලට ඒ තියෙන තැන් වලට තියෙනවා. අපි අවශ්‍යතාවය අනුව අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි බලමු ඊළඟ ඔප්ෂන් එක. ඊළඟ ඉන්සර්ට් කියන එකට ගියාම අපිට තියෙන දේ මෙතනදී මම මේ පේජ් එකක් සිලෙක්ට් කරලා ඉන්සර්ට් එකට යනවා. ඔයාලට පේනවා ටෙක්ස්ට් බොක්ස් කියලා එකක් තියෙනවා. ඊළඟට හෙඩ ඇන් ෆුටර් කියලා එකක් තියෙනවා. ටෙක්ස්ට් බොක්ස් කියනවා අපිට ඕනම වෙලාවක අපිට මොන හරි මේකේ ටයිප් කරන්න ඕන ඔය බ්ලැන්ක් ෂීට්ස් නේ අපේ තියෙන්නේ. ඒකට ටෙක්ස්ට් බොක්ස් එකක් ඕන. නැත්නම් අපිට නිකන් ටයිප් කරන්න බෑ. ඒකට ටෙක්ස්ට් බොක්ස් එකක් අපිට ගන්න වෙනවා. ඉතින් ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන මේ සිලෙක්ට් කරලා අරගෙන මට මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එක අඳින්න පුළුවන්. ඇඳලා මට ඕන ටයිප් කරන්න පුළුවන්. හරි, ඔන්න ඔය විදිහට මට ටයිප් කරලා ගන්න පුළුවන්. මේකට හෙඩින් එකක් දාන්න ඕන කියලා හිතන්න. මේ විදිහට මට ටයිප් කරලා මේක හරි ගස්සන්න පුළුවන්. මම මේක
text direction එක වෙනස් කරනවා. row height එක වෙනස් කරනවා. ඔන්න ඔන්න මම මේක වෙනස් කරනවා මේ ටික. මෙතනත් මම මේක merge කරනවා. අපිට ඒ ස්ප්ලිට් කරපියව වෙනස් කරන්න ඕන නම් තාපව merge කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ මම ස්ප්ලිට් කරාන එක සැරේම සෙල්ස් දෙකක් එහෙමයි කියලා ඒ දෙකම එකපාර සිලෙක්ට් කරලා merge කිව්වොත් දෙක merge වෙනවා. දැන් මෙතනදිත් මේ merge කරපු එක මට columns දෙකට බෙදන්න කියලා බෙදන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. right ඊළඟට මට මෙතෙන්දි insert වලදී text එකක් මම පෙන්වුවේ text box එකක් කොහමද දාන්නේ කියලා මේක වෙනස්කම් කර ගන්න පුළුවන්. ඉතින් home එකේ අපි සාමාන්‍යයෙන් දන්නවා අකුරු size එක වෙනස් කරන්න අපිට මෙතෙන්ට යන්න පුළුවන්. ඒකම font එකේ color එක වෙනස් කරන්න ඕන නම් font එකේ color එක වෙනස් කර ගන්න පුළුවන් මෙතනින්. මම අපි චුට්ටක් අඩු කරනවා font size එක. text box එක ටිකක් ලොකු කරනවා. ෆොන්ට් කලර් එක වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට මෙතෙන්ට කියලා බෝල්ඩ් කරන්න පුළුවන් ඉටැලික් කරන්න අන්ඩර්ලයින් කරන්න ඔය වගේ දේවල් අපිට අවශ්‍යතාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒකම ඊළඟ ඉන්සර්ට් කියන එකට යනවා මම. වර්ඩ් ඩාට් කියලා එකක් තියෙනවා. වර්ඩ් ඩාට් එක නම් උගුල දන්නවා. දැන් මෙතන මම ටෙක්ස් බොක්ස් එක ගන්න නැතුව මට වර්ඩ් ඩාට් එකක් දාන්නත් පුළුවන්. ටෙක්ස් බොක්ස් එක මම පොඩ්ඩක් පල්ලෙහාට ගන්න වර්ඩ් ඩාට් කියන එකට ගිහිල්ලා මේ එක එක ෆෝමැට් කරපේව තියෙනවා. ඉතින් මට මේ වර්ඩ් ඩාට් එක ගන්න පුළුවන් මෙතෙන්ට. වර්ඩ් ඩාට් එකට මට අවශ්‍ය දේ ටයිප් කර ගන්න පුළුවන්. මම මේක කොපි කරලා පේස්ට් කර ගන්න. මේ වර්ඩ් ඩාට් එක මම මෙතෙන්ට ගිහිල්ලා අපහම මට ඕන වර්ඩ් ඩාට් එක තෝර ගන්න. ඔන්න ඔය විදිහට වෙනස් කර ගන්න පුළුවන්. මේකම මට සිලෙක්ට් කරලා කරන්නත් තියුණා. හරි මම ඔන්න ඔය එක අයින් කරනවා. රයිට් ඔන්න ඔය විදිහට වර්ඩ් ආට් එකක් විදිහට එකක් දාන්නත් පුළුවන්. ඉතින් ෆෝමැට් වලට ගිහිල්ලා ඒකට ටෙක්ස්ට් අවුට්ලයින් එකක් දාන්න ඕන. ටෙක්ස්ට් අවුට්ලයින් එකේ මේ විදිහට වෙනස් කරන්නත් පුළුවන්. ඒ අපි ටෙක්ස්ට් අවුට්ලයින් එක නෝ අවුට්ලයින් තියෙන්නේ. ඉතින් අපි හිතමු වෙන කලර් එකක් මේකේ ඩාර්ක් කලර් එකක් මොන හරි දාන්න පුළුවන්. අවුට්ලයින් එකට ගිහිල්ලා අවුට්ලයින් එකේ වෙයිට් එක තික්නස් එක මේ එක එක තික්නසස් තියෙනවා. තික්නස් එක අපිට දාගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. ඒක මොඩ ටෙක්ස්ට් ෆිල් කියන එක මට වෙන කලර් එකක් දාන්න ඕන නම් වෙන කලර් එකක් දාන්න පුළුවන්. ඔව් ඒකම මෙතනදි ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් තියෙනවා. මේ ෂැඩෝ එකක් විදිහට දාන්න ඕන නම් ෂැඩෝ එකක්, රිෆ්ලෙක්ෂන්, ග්ලෝ, බ්‍රිවෙල්, 3D රොටේෂන් ඔය වගේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඒ වගේ දේවල් දාගන්න පුළුවන් මට. මගේ ප්‍රසන්ටේෂන් එකට අවශ්‍ය විදිහට මට arrange කර ගන්න පුළුවන් ඒ word art එක කොහොමද දෙන්නේ කියලා. ඉතින් ඒකෙත් විවිධ options තියෙනවා පිට දාන්න පුළුවන් දේවා. right මෙතන මම උඩට ආපහු පොඩ්ඩක් ගිහලා මේ මම දාගත්ත මාතෘකාවෙත් format වලදී කියලා දැන් මම word art එකක් තේරුවේ නැහැ. නමුත් මට පස්සේ වුණත් ඒ word art වල තියෙන ඒ features ටිකක් මෙතනට මට ගන්න පුළුවන්. මෙතනදී මම text effects වලදී ගිහලා glow එකක් මම දෙනවා. එකක් එන විදියට ওই විදියට ආයි මේකේ ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් වලට කියලා මට පුළුවන් රිෆ්ලෙක්ෂන් එකක් එන විදියට දෙන්න. මේ විදියට රිෆ්ලෙක්ෂන් එකක් එක්ක පේන විදිහ රිෆ්ලෙක්ෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ පහළ මේ රිෆ්ලෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අකුරු සයිස් එක මට මීට වඩා ලොකු කරොත් මේකෙන් එළියට පයින් හින්දා මම ওই සයිස් එක ප්‍රමාණය තියෙන්නන්න මේකත් මම වෙනස් කරනවා. මේ වගේ එකක් මම මෙතනට දානවා. මම අපිට මේකම දාන්නත් පුළුවන්. ඒකේ අවුට්ලයින් එක වේට් එක චුට්ටක් වැඩි කරලා ගන්නවා. මොන විදිහට මට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි ඇති ඒ වර්ඩ් ආට් ගැන හැම. රයිට් මම ආපහු මේ ස්ලයිඩ් එකක් සිලෙක්ට් කරගෙන මම යනවා ඉන්සර්ට් කියන තැනට. එතනදී ඔයගොල්ලන්ට පේනවා date and time කියලා තියෙනවා. මට ඉතින් මේකට date and time එක දාන්න පුළුවන් මේ ස්ලයිඩ් එකට එන්න. ඒ වගේම ස්ලයිඩ් number එකක් එන්න දාන්න පුළුවන්. ක්ලික් කරාම අපිට අහනවා header and footer කියන එකටම තමයි යන්නේ. එහෙම නැත්නම් මට directම මේ එකකටවත් මේ දෙකෙන් එකට යන්න නැතුව header and footer කියන තැනට යන්න පුළුවන්. එතකොට එතනදී date and time කියන එක
මට සිලෙක්ට් කරන්න පුළුවන් ස්ලයිඩ් එකේ සාමාන්‍යයෙන් ෆොටෝ එකේ තමයි මේව අපිට දෙන්නේ. ඉතින් ඩේට් එක කොයි විදිහට දෙන්න ඕන කියන පුළුවන් ස්ලයිඩ් නම්බෙත් එන්න දෙන්න පුළුවන් ආයි ෆොටෝ එකේ මට මොන හරි දෙයක් විශේෂයෙන් දාන්න ඕන නම් මට මෙතන එක දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට පුළුවන් දාන්න මෙන්න මේ වගේ දෙයක් මට මේකෙදි දාන්න පුළුවන්. මම ප්‍රසන්ටේෂන් එක කරන හින්දා මම හදන හින්දා මට මේ විදිය දෙයක් දාන්න පුළුවන්. හරි අවශ්‍ය නම් එහෙම දෙයක් දාන්න පුළුවන්. හැබැයි මෙතනදී කියනවා don't show on title slide. මට ඒක select කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි first slide එකේ මේ page numbers ඒ වගේ දේවල් පෙන්වන්නේ නැහැ. ඒකින්ද මට මේ සිලෙක්ට් කරන්න පුළුවන් එතනට පෙන්වන්න එපා කියලා. එතකොට ඔන්න ඒකම මේකේ තියෙනවා apply කියලා කිව්වොත් මේ බලන්න මේකත් මේ option එකත් අපිට පාවිච්චි වෙනවා සාමාන්‍යයෙන් slides වල slide show එකේ slides වලට ගියාම apply කිව්වොත් මේ මේ slide එකට විතරයි ඒක පාවිච්චි වෙන්නේ. හැබැයි අපි apply to all කිව්වොත් මේ සම්පූර්ණ presentation එකේම slides වලට යනවා. මම apply විතරක් ඉස්සෙල්ලා කරලා පෙන්වනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ පල්ලෙහා මම ටිකක් මේක zoom කරලා පෙන්වන්න. පහල මෙන්න මේ විදිහට අපිට එනවා date එක එනවා මම අර දාපු photo එක එනවා එකම page number එක එනවා. හැබැයි අනිත් slide එකේ නෑ ඒක. ඔව් මේ slide එකට මම ගියාම මේ slide එකේ මට පෙන්වන්නේ නෑ ඒක. ඔන්න මම down එකට ගිහිල්ලා පෙන්වන්නම් මෙතන. පේනවනේ ඒකේ නෑ. ඊළඟ slide එකේ තමයි තියෙන්නේ. හැබැයි දැන් අපි මේක ඕන ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා බලමු. ස්ලයිඩ් ෂෝ එකේ අපිට පේනවනේ හොඳටම මේ පල්ලෙහා නැහැ. ඊළඟ ස්ලයිඩ් එකට ගියාම මේකේ තියෙනවා පල්ලෙහා. ඉතින් මෙහෙම නැතුව මට සම්පූර්ණ ස්ලයිඩ් එකටම ඇඩ් කරගන්න ඕන නම් මට තියෙන්නේ මේ ඉන්සර්ට් හෙඩ් ඇන් ෆුටර් කියන එකට ගිහිල්ලා apply to all කියන එක කරන්න. මේක කරන්න මම අර කරපු ස්ලයිඩ් එකට ගිහිල්ලා එතනදී apply to all කියන්න. ඒකට හැම ස්ලයිඩ් එකකටම මේක එනවා. අතෙන්දි මම සිලෙක්ට් කරන්නේ ෆස්ට් ස්ලයිඩ් එකට එන්න එපා කියලා ඉන්න ෆස්ට් ස්ලයිඩ් එකට එන්නේ නැහැ. හරි. ඔන්න ඔය ටික තමයි මට මෙතනදී ඔයාලට කියලා දෙන්න ඕන උනේ. දැන් මෙතනදී මම ඔයාලට කියලා දුන්නේ නැහැ animations ගැන. ඒකම ස්ලයිඩ් ෂෝ එක විවිධ ආකාරයට අපිට යන්න පුළුවන්. ඒක ගැන කිව්වේ නැහැ. ඒකම ස්ලයිඩ් ෂෝ එකේ මම නිකන් ඔයගොල්ලන්ට ස්ලයිඩ් ෂෝ එකට ගිහිල්ලා බලන්නකෝ ස්ලයිඩ් එක කොහොමද එන්නේ කියන එක. ඒකම මම ඔයාලත් එක්ක මෙතන කතා කරේ නැහැ. animation part එක slide show එක කොහොමද ඒකම insert වල movie and sounds දාන්නේ කොහොමද කියලා. ඒ ටික ඊළඟ videos දෙකක් විතර තව එනවා animations වලට එකයි මේ sounds movies දාන එකට එකයි. පුළුවන් වුණොත් මම එකකින් cover කරන්න බලන්න. වෙලා වැඩිපුර ගියොත් මට දෙකකට videos දෙකකට එනවා. ඉතින් මෙතෙන්දී අපිට නිකන් බලන්න පුළුවන් මම මේ F5 press කරලා උනම් බලන්න පුළුවන් නැත්නම් first slide එකට ගිහිල්ලා slide show එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අපි දැන්ට හදපු slide එක අපිට slide show එක අපිට ලැබෙන්නේ. එන්න ওই විදිහට අපේ තියෙනවා. right. එහෙනම් ඊළඟ video එකෙන් මුණ ගැහෙනකම් ඔබට සුබ දවසක්.